ගුඩ් මෝනිින් ගයිස් අද මම ගෙනාවගුල්ලන්ට දහවසා ICT පළවෙනි චැප්ට එකේ දෙවැනි විඩිය එක අප මේදී තොතුරු තාක්ෂණ සමී තොතුරු හා සංවේ තාක්ෂණ කියන මොකක්ද දක්ත සහ තොතුරු කියනවාද කියන එක තේරුම් කරන් ඉන්නවා. ඉල කොටස තමා තොතුරු හා සංවේ තාක්ෂණ යෙදූ එකන මොන තැන්වලද ඉන්ෆෝර්මේෂන් කම්පිකේෂන් ටෙක්නොලොජික යස් වෙන්න කියලා. වට මේ පින්තුරෙන් පේනවඇති ඊ රාජ්‍ය කර්මාන්ත ව්‍යාපාර විනෝදස්වාති ගමනාගමනය පුෂිකර්මාන්ත සෞඛ්‍ය අධ්‍යාපන කියන මේ ටික විතරන්නේ මේ මිටවැඩි ගොඩා ෆිල්ඩල පාච්චි කරනවා මේ චැප්ටකින් වාල කිය දෙන්න දන්න මේ එකින් එක වෙනවෙනම කොහොද පාච්චිවෙන්න මොනවගේ තැන්වෙද කියලා. හරි මුලින්ම අපි කතාගමු ඊ රාජ්‍ය යෙදවුම් ගැන. හරි මොනවද මේ ඊ රාජ්‍ය කියන්නේ? ඇත්තරම මේ ඊ රාජ්‍ය කියන්නේ දැන් හිතන්නකෝ අපේ ලංකාවේ රජය මිනිස්සු කියන්නේ ජනතාව හා ජනතාව එක්ක සම්බන්ධ වෙන්නයි වෙනත් රාජ්‍ය කියන වෙනත් රටවල් එක්ක සම්බන්ධ වෙන්නයි රට ඇතුළේ තියෙන සමාගම් රාජ්‍ය රාජ්‍ය නෝන සංවිධාන එක්ක තොරතුරු තාක්ෂණය හරහා සම්බන්ධතාවක් තියෙන තමයි ඊ රාජ්‍ය කියන්නේ. මොකද රජයක් මාල් තේමදල කියන්න රටක් ඒ රටේ රටේ ජනතාව අතර රටේ සමාගම් අතර රටේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර වගේම වෙනවා වෙන රටවල් එක්ක සමග සමග තොරතුරු සංවිධ තාක්ෂණය යොදාගෙන සම්බෝධක් ඇති තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. වට මේ අර දැක්කීම පේනවා වට මේක පහසුවෙන් තේරෙනවා. උදාහරණයක් උදාහරණ විදිහට කිව්වොත් ලංකාවදන ඉට්ටා නැත්නම් ICTA තොරතුරු හා සංවේදන තාක්ෂණ ආයතනය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 19-19 අන්න ඒ වගේ වලින් තමයි මිනිස්සු ලංකාවේ රාජ්‍ය පවත්වාගෙන යන්නේ. දන්නවා මේ ලංකාවේ මෙතින ටීපී.co.lk වලට ලංකාවේ තියෙන මොනවද කියන්නේ අපි දැනගන්න තොරතුරු ඒ දේවල් දැනගන්න පුළුවන්. මේ ඊ රාජ්‍යයක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ගවර්නමන්ට් සිවිසන් කියන්නේ රාජ්‍යයි පුරවැසියයි ජනතාව ගවර්නමන්ට් ටු ගවර්නමන්ට් ගවර්නමන්ට් ටු බිස්නස් ගවර්නමන්ට් ටු එම්ප්ලොයි මේ කොටස් හතර තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ගවර්නමන්ට් සිවිසන් කියන්නේ පුරවැසියන්ට මොනවද දෙන්නේ රාජ්‍ය තොරතුරු ලයිසන් එක NIC එක අන්නේ වගේ මෙතන වලට තියෙනවා දේවල් ටික සාමාන්‍යයෙන් අපිට රජයෙන් දෙන තොරතුරු මොනවාද ICT කියන්නේ ইনফরমේෂන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි කරහ ගවර්නමන්ට් ටු ගවර්නමන්ට් 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 කියන්නේ රටවල් අතර ශ්‍රී ලංකාවේ කියන්නේ සුන්දර ස්ථාන කියන්නේ ටුවරිස්ට් රට ලංකාවේ ඒ ස්ථාන ඒ වගේ තමයි තානාපති කාර්යාලය අන්නේ රජී ලංකාවේ නීති රීති අන්නේ වගේ මේකේ වාට තියෙනවා කරුණලයි ඒ ටික වාට කියවලා තේරුම් ගන්න පුළුවන් ගවර්නමන්ට් ටු ගවර්නමන්ට් කියන්නේ මොකද්ද කියලා. ගවර්නමන්ට් ටු බිස්නස් ගවර්නමන්ට් ටු බිස්නස් ගත්තම රජී බතු ප්‍රතිපත්ති මොනවද රජී කොහොමද ව්‍යාපාරයක් ලියලා ව්‍යාපාරංච කරන ලංකාව ඇතුලේ අන්නේ වගේ ගවර්නමන්ට් ටු බිස්නස් වගේ දේවල් තියෙනවා. ඒක සේවකයන්ට ඔයා දන්නවා ඇති කම්කරු ආදී EFE FETF පිළිබඳ ඒ විස්තර ගැසට් පත්‍ර ණය පහසුකම් අන්නේ වගේ දේවල් තමයි ගවර්නමන්ට් සේව වෙන්නේ. දැන් වට තේරෙන්න ඇති මේ ඊ රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා දැන් වල හරියටම තේරෙනවා ඇති. හරි අපි යමු ඊළඟ කොටසට. පළවෙනි එක තමයි ඊ රාජ්‍ය. ඊළඟට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට පාවිච්චි කරනවා. දැන් ඔයා බලන්න දැන් ඔයා මේක මේ වීඩියෝ එක බලද්දි දැන් ඉස්සර නම් අපි ඉස්කෝලේ යන කාලෙත් පොත් වලින් විතරයි ඉගෙන ගන්න තිබ්බේ. දැන් ඔයාට ඕන තරම් ඔන්ලයින් මෙටීරියල්ස් තියෙනවා ඉගෙන ගන්න මේ තොරතුරු දාක්ෂණය හරහා. එහෙම වෙන්න අවස්ථා පහක් ගැන අද අපි මේ පාඩම ඉදිරි කතා කරනවා. ඊළඟට තමයි පන්ති කාමරේදී.
දැන් පන්ති කාමරේදී ඔයා ඔයාලා හිතන්න අයිටි රූම් එකට ගියාම ඔයා ප්‍රසන්ටේෂන් හරහා වර්ඩ් ඩොකියුමන්ට් හරහා සීඩී හරහා ඒ වගේ ගොඩාක් කියන්නේ ගොඩක් දේවල් වලින් පන්ති කාමරේ ඇතුළතදීම ඔයාලා අන්තර්ජාලය හරහා මේ දේවල් කියවන්න පුළුවන් Google එකේ ආටිකල්ස් කියවන්න පුළුවන් අන්න ඒ වගේ පන්ති කාමරේ ඇතුළතදී ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තොරතුරුකත් සංවේදන තාක්ෂණය හරහා දෙවෙනි කරුණ තියෙන ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීම. දැන් වාට ගෙදර විතරක් වෙන්න ඕනේ නැහැ. වාට ස්කෝලේ වුණත් ෆෝන් ස්මාර්ට්ෆෝන් නැති වුණා වාට බස් එක යද්දී වුණා මේ ඊතක්ෂලාව නැනසල ඒ වගේ දා YouTube එක හරහා ඕන තරම් ක්‍රම දැන් තියෙනවා වාට ඉගෙන ගන්න අන්තර්ජාලය හරහා ඕනෑම තැනකදී. ඊට පස්සේ ඉගැන්වීම සඳහා ගුරුවරට ආධාරකයක් වී. ඔව්. දැන් මේවා යුනිවර්සිටිස් වල නම් ගොඩක් පාවිච්චි කරනවා. ස්කෝලෙත් මම හිතන්නේ දැන් පාවිච්චි කරනවා. ප්‍රසන්ටේෂන් එකක් කරලා, දේ උගන්වන්න අපහසුදයක් වීඩියෝ එකක් පෙන්නලා ඒක මගින් විස්තර කරනවා. අන්න ඒ වගේ PowerPoint ප්‍රසන්ටේෂන් එකකින් අන්න ඒ වගේ මේ ගොඩක් තැන්වලදී ගුරුවරයාට help වෙනවා මේ තොරතුරු සහ සංසන්දන තාක්ෂණය. ඒ වගේම තමයි ඊළඟ කරුණ තමයි ඉගෙනුම් කළමනාකරණය. නැත්නම් learning management system. මේවා ඇත්තටම ගොඩක් තැන්වල ගොඩක් ස්කෝලවල දැන් මේක පාවිච්චි කරනවා. මාත් මේ වගේ system දෙක තුනක් හදලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ගුරුවරු ස්කෝලේ තියෙන සම්පත්කම් පුස්තකාලය පොත් අන්නේ සියලුම දේවල් එක සිස්ටම් එකක් කරා මොනිටර් වෙනවා. එතකොට ළමයිට පුළුවන් ඕන වෙලාවක ඊ අදාළ පාඩම් මේ සිස්ටම් එක හරහා ඕන තැනකදී ලබා ගන්න. ගුරුවරයාට පුළුවන් assignment එකක් ඕන නම් නැත්නම් ළමයිගේ marks දෙන්න ඕන නැත්නම් මොකරි පාඩමක් දෙන්න ඕන නම් ඒ දේවල් update කරන්න ඒ වගේම පුස්තකාලේ පොත් කියවන්න පුළුවන් අන්තර්ජාලය හරහා මේ සිස්ටම් එක මගින් ගොඩක් තැන්වලදී නම් කරන්නේ මේවට තියෙනවා අපිට ගෙවලා ගන්න පුළුවන් සිස්ටම් මේ ගැන ඔයාල ගොඩක් දන්නවා ඇති IT ගැන ළමයි විදියට. හරි, දැන් අපිට කියනවා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකේ තියෙන පහසුකම් ශිෂ්‍යයාට වගේම කළමනාකරණයට. ශිෂ්‍යයාට මේ මම කිව්ව කරුණ ටික තියෙනවා anywhere any time. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම ස්ථානයකදී එහෙම ඒක ඒ කියන්නේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකට සම්බන්ධ වෙලා එයාට අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කළමනාකරණ අංශයට අපි හැම ශිෂ්‍යයාට තියෙන වාසියක බලමු. පාසලේ පැවරගේ assignment එකක් කරලා ගෙදර ඉඳන්ම upload කරන්න ඕන. නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ කාලේ කරේ assignment එකක් දුන්නම ඒක ගෙදර ඉඳන් computer හරි කරලා ඒක photo copy හරි ඒක print out එකක් අරන් අපි එහෙමනේ කරේ. නැත්නම් අපි අතින්ම ලියනවා. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මේක online කරලා ඒ වෙලෙම upload කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ අද රෑ 12ට submit කරන්න තියෙන කියලා. වල් රෑ 8ට මතක් වෙනවා ඒක කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒවට ඒ වෙලෙම කරලා 12ට කලින් submit කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතාම පහසුයි කාලේ ඉදිරි වෙනවා. ඒ වගේම තමයි සංවාද බණ්ඩපයක්. يعني forum එකක්. මම හිතන්නේ මේ සංවාද බණ්ඩපය කියනකොට ඔයාලට මේ ඉංග්‍රීසි වචනේ familiar forum එකක් හා සම්බන්ධ වීම වගේ ගැටළු ඉදිරිපත් කිරීමේ අදහස් දැක්වීම හා පිළිතුරු ලබා දීමේ ලබා ගැනීම හැකියාව. ඔව්. ඒ කියන්නේ forum එකක් කියන්නේ එතන ඉන්නවා ටීචර්ස්ලා ළමයි හැමෝම ඉන්නවා. ළමෙක්ට මොකක්ද ප්‍රශ්නයක් තිබ්බම එයා Facebook එකේ post එකක් දාන්නේ. අන්න ඒ විදිහට post එකක් දානවා. post එක දැම්මට පස්සේ එයාට ඔයාට පුළුවන් يعني ටීචර් එක දැක්කම ටීචර් එකට උත්තර දෙනවා. එතකොට ඒ උත්තරේ හැමෝම දකිනවා. දැන් කරපස්සේ මොකක්ද ප්‍රශ්නයක් තියුණා නම් ඒ වෙලෙම දාලා online වලට Facebook post එකක් දාලා ඒකට comment නම් වෙන අන්න ඒ වගේ ගන්න පුළුවන්. එහෙම තියෙන forum කීපයක් මම forum එක මම දන්නවා IT කරන ළමයි විදිහට ඔයගොල්ලෝ වැදගත් වෙයි. Stack Overflow මම ඒකේ link එක දානවා description එකේ. ඔයාලා ගොඩාක් වැදගත් වෙයි ඒක. හරි. ඊළඟට වීඩියෝ දර්ශන මගේ විශේෂාංගම ක්‍රියාකාරම හා සම්බන්ධ වීම හැකියාව. මම අර ඉස්සරහ කිව්වා සමහර දේවල් දිනන අපිට
ටෙක්ස්ටල එකෙන් නිකම් කියවල තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ තැන්වලදී වීඩියෝ ඔඩියෝ ක්ලිප් වලින් අපිට ඒ දේවල් තේරුම් ගන්න පුළුවන්. දෙමෝපියන්ගේ දරුවෝ දෙමෝපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය නිවිසදෙච්චම දැනගත්තන් කියමු. දැන් සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලවල නම් ප්‍රගති වාර්තා පොත් දෙන්නේ ඒ වාරෙට එක් පළවෙනි වාර දෙන්නේ නැහැ, දෙවෙනි වාර තුන්වෙනි වාරේනේ. මේක එහෙම නැහැ. ඉසයි මොන්ටල් ලකුණු හැමදේම ඉස්කෝලේ යන්න නැතුව ගෙදර ඉඳන්ම ඔන්ලයින් ක්‍රමයේ මගින් බලා ගන්න පුළුවන්. දැන් කතා කරනවා කලමනාකරණ අංශයට මොනවද තියෙන පහසුකම්. කලමනාකරණය කිරීම තුනෙන් ගුණාත්මක ඉගෙනුම එක පද්ද එකතු වීම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලකුණු මාක්ස් උනත් මං කියේ අම්මට තාත්තට ගෙදර ඉඳන් බලා ගන්න පුළුවන් වගේම කලමනාකරණයට ලේසි. එයාලට අප්ඩේට් කරන්න කියන්නේ මාක්ස් එකක් හම්බෙච්චකම ඒක ටැග් කරලා අප්ඩේට් කරන්න පුළුවන්. එතකොට ඒක ඉක්මන් කාලය ඉතිරි. ඒ වගේම ශිෂ්‍ය ගුරු හා පාසල් තොරතුරු කලමනාකරණය හා යාවත් කරන කිරීමේ හැකියාව. දැන් හිතන්නකෝ ළමෙක් කලුතර පන්තියට ආවා කියලා. එතකොට අපි අර අපේ ස්කෝලේ මාක් කරන එකේ නම් ඒක ආවෙටි පේස් කරලා ආයි ලියලා ඔයාලා ස්කෝල් භාවිතා කරන දන්න ඇති. හැබැයි මේක දැන් මෙහෙම සිස්ටම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකදී නිකන් එක එන්ට්‍රි එකක් එකතු කරන විදිහට තියෙන තමන් ලේසි. මේකේ ෆෝරම් වලට සම්බන්ධ වීම තියෙනවා. ඒක මම ඉස්සෙල්ලා කතා කරා. ඊතපැල මගින් දෙමෝපියන් පාසල් සංවර්ධන සමිතිය හා ප්‍රජාව සඳහා අවශ්‍ය තොරතුරු එවඹසා තොරතුරු ලබා ගැනීමෙන් පහසුව. කියන්නේ ඊමේල් වලින් කමියුනිකේෂන් එක තියාගන්න පුළුවන්. මේ මීටින් තියන්න අවශ්‍ය නැහැ. කාලය ගොඩක් ඉතිරි එකකින් දෙපාර්ශවයෙන්ම. ඊළඟ කරුණ තමයි සැමටම උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව. හරි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ඕ ලෙවල් කරාට ඔයාට ඕ ලෙවල් 10 වසර ඔයා මේ සිලබස් එක වලට ප්‍රශ්න නැහැ. ආ මේවා තනියෙන් ඉගෙනගෙන තියෙනවා. ඔයාට මෙතනින් එහාට දෙයක් ඉගෙන ගන්න ඕනේ. අපේ ස්කෝල වල නම් ඇත්තටම අමාරුයි. දැන් ඔයාට ඇත්තටම තියෙනවා දැන් ඔන්ලයින් ඕනතන ඉගෙන ගන්න පුළුවන්. මේකට කියනවා ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින්. මාර්ගස්ත දුරස්ත අධ්‍යාපනය. මම ගත්තත් ඔයාලා IT කරන ළමයි විදියට උඩෙනි මම ගොඩාක් රෙකමන්ඩ් කරනවා Edureka, Udemy කියන සයිට් දෙක. ඔයාලට ඕන තරම් ප්‍රෝග්‍රෑමින් ගැන වුණත් IT ෆීල්ඩ් එක ගැන ඕන තරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම ඒවල ලින්ක් උන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ අපි කතා කරනවා දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ ගැන. හරි. මේ ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් වල තියෙන ගති ලක්ෂණ මොනවද? ඒ කියන්නේ දෛනික කාලසටහනක් නැහැ. ඔයාට ඕන වෙලාවක ඕන තැනකදී ඔයාට ඕන ටයිම් එක කියන්නේ උදේට වුණත් රැයට වුණත් ඕන ටයිම් එකදී ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලා ලියාපදිංචියේදී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාවය. ඒ කියන්නේ ඔයා පාඨමාලාවේ ලියාපදිංචියේදී ඔයාට ඒගොල්ලන්ගේ පොත් රිසෝසස් වීඩියෝ ටියුටෝරියල් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්ලයින් පැවරුම් සහ ප්‍රශ්නාවලිය හැමදේම ඔන්ලයින්. ඇසයින්මන්ට් එකක් වත් එක්සෑම් එකක් කියන්නේ ඔන්ලයින්. ඔන් ඔන්ලයින් ගුරුවරයෙක් දැන් වීඩියෝ ටියුටෝරියල් වලින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒකට වඩා ඔන්ලයින් ගුරුවරයෙක් හා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, මේ වගේ දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ තියෙනවා. දැන් අපි බලමු සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයෙන් කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඔයා මේ දවස්වල නම් අහලා ඇති රොබෝ රූපා නිර්මාණය කරලා තියෙනවා කොරෝනා රෝගීන්ට එයාලගේ බෙහෙත් දෙන්න, කෑම දෙන්න TV එකේ දකින්න ඇති. අන්න ඒක ප්‍රධාන දෙයක්. ඔයාට ප්‍රැක්ටිකලි දකින්න පුළුවන්. අපි මේ අද ඔයගොල්ලන්ට පාඩමේ තියෙන දේවල් ගැන කතා කරමු. වාද්‍ය පරීක්ෂණ සහ තොරතුරු ලදා සංවේදන තාක්ෂණය භාවිතය. කියන්නේ එක එක රිසර්ච් කරන්න, මෙඩිකල් රිසර්ච් කරන්න පාවිච්චි කරනවා. දන්න කොරෝනා එක වුණත්, කොරෝනා රෝගේ වුණත් බෙහෙතක් හොයාගන්න මේ වෛද්‍ය තොරතුරු සමඟ තාක්ෂණ ගොඩක් පාවිච්චි කරනවා. ඒකට උදාහරණ දීලා තියෙනවා CAT එක, computerized access tomology machine. මේ තියෙන්නේ අර ලොකුවට නිකන් උමගක් වගේ ඇතුළට මිනිස්සෙක් දනවා දැකලා දින එක. මේකෙන් කරන්නේ අපේ බොඩි එකේ හැම ඉන්ටර්නල්, ඒ කියන්නේ අස්ථි, හෘදය, නම්බනම් හැම පාට් එකකම 3D රූප ගන්නවා. ඒ වාරම් මොකක්ද ඉඩක් තියුණා අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ MRI මේක ගොඩක් අය දන්නවා. මේක වැඩ කරන්නේ රේඩියෝ තරංග වලින්. ඒකේ ශාරීරික අභ්‍යන්තර කොටස් වල ඒ කියන්නේ මොකයි
බිඳීමක් තියෙනවද ඒ කියන්නේ ඒ වගේ දේවල් හොයාගන්න තමයි. ඊට පස්සේ ECG මේක නම් ගොඩක් අය ECG අරගෙනත් ඇති නිකන් ජෙල්ලක් අය ගාලා අපේ ඇඟට පපුව ප්‍රදේශයට ඒකම් බටනයක් වගේ තියලා ඒකෙත් හෘද ස්පන්දනය ගොඩක් දුරට හෘදය හා සම්බන්ධ රෝග නිරීක්ෂණය තමයි මේක පාවිච්චි කරන්නේ. අපිට බැලුවට තේරෙන්නේ ඒක ડોක්ටර් කෙනෙක් දැක්කම එයා දන්නව කොහොමද මෙයාට පක්කයි ප්‍රශ්නයක් තියෙනවද කියන එක. හෘද රෝග තිරගැනීමේ යන්ත්‍ර මේකත් හෘද හා සම්බන්ධ රෝග ලක්ෂණ අඳුරා ගැනීම තමයි තියෙන්නේ. EEG ඉලෙක්ට්‍රෝ එන්සෙෆලෝග්‍රැෆි මේකත් ECG එක වගේම තමයි. හැබැයි මේක හෘදයට නෙමෙයි මේක ඔළුවට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේකත් විද්‍යුත් තරංග වගේ වලින් තමයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ බ්ලඩ් ටෙස්ටිං මේක ගොඩක් අය දන්නවා. මේක ගොඩක් අපේ ඉඳලා තියෙනවා, ගොඩක් අය ගිය වල තියෙනවා. මේ තියෙන්නේ ඒකට ඒකේ පොඩි ග්ලාස් එකක් තියෙනවා. ග්ලාස් එකට අපි අපේ ලේ බින්දුවක් දැම්මට පස්සේ අපේ ශරීරයේ තියෙන ලේවල තියෙන සීන් ප්‍රශතේ බලා ගන්න පුළුවන්. බ්ලඩ් ප්‍රෙෂර් ටෙස්ටිං මැෂින් මේකත් ගොඩක් අය දන්නවා. ඊට පස්සේ දෙවෙනි කාර්යය තමයි දුරස්ත සෞඛ්‍ය රැකවරණය. හරි. ආදන්න පික්මි ඇප් එක. පික්මි ඇප් එක මොකද කරන්නේ? අපි පික්මි එකට ඩ්‍රයිවර් කෙනෙක් කෝල් කරා, කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් කෝඩ් කරාම එයා එනවා අපිව පික් කරනවා. මේ වගේම තමයි ගොඩක් රටවල තියෙනවා පික්මි වගේ හෙල්ත් ඇප්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් මට මොකක්ද ලෙඩක් තියෙනවා නම් මම ඒක ස්පිරිතාලට දැනුවට පස්සේ මගේ මොබයිල් ඇප් එක මාර්ගයෙන් ස්පිරිතාලෙන් මට ඇම්බියුලන්ස් එකක් එවනවා. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිකාර මට එවනවා. ඇම්බියුලන්ස් එකක් හෝ ડોක්ටර් කෙනෙක් හෝ මොකක් හරි අවශ්‍ය දේවල් මට ඒ දේවල් එවනවා. නැත්නම් ෆස්ට් එයිඩ් එක මට ෆෝන් එකකින් දෙනවා. දැන් මගේ ගෙදර මගේ වෙන මගේ ගෙදර ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් යනවා මට ෆෝන් එනවා අපි එනකම් ෆස්ට් එයිඩ් එක මෙහෙම කරන්න කියලා. ඒක තමයි දුරස්ත සෞඛ්‍ය රැකවරණය කියන්නේ. වාට සරලව මම කිව්වේ ඒකේ මේ තියෙනවා උදාහරණ දුරස්ත සෞඛ්‍ය වටෙන් රිමෝට් ක්ලිනික් එක. මේක මම කියවුතයි වෙන්නේ රෝගියෙකු ප්‍රධාන රෝගයක් හා සම්බන්ධ වෙන නොකියව අවස්ථාවක නගරයෙන් බැහැල් ප්‍රදේශයකදී ගුවන් යානාවකදී හෝ යම් නැවකදී එම ස්ථානයේ සිට රෝහල් පොමු ලැබූ සෞඛ්‍ය නිලධාරියෙකු විසින් සංවේදී ජාලට සම්බන්ධ වෙමින් රෝහල් විශේෂඥයෙකුගේ උපදෙස් අනුව හසිරි ප්‍රතිකාර ලබා දී හෘදය එයි. උදාහරණ දෙක නිවසේ සිට අධීක්ෂණය. රෝගියා නිවසේ රඳවා ඔහුගේ ඇගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාලයෙන් ලින්ක් හෝම් මොනිටරින් සිස්ටම් එක යදා ගැනීම. ඒ කියන්නේ රෝගියා ඉන්නේ ගෙදර, ડોක්ටර් පුළුවන් එයාගේ ගෙදර ඉඳන් හරි හොස්පිටල් එකේ ඉඳන් හරි රෝගියව මොනිටර් කරන්න. මේ වගේ එකක් තමයි අර කොරෝනා වල රෝගෝ කෙනෙක් හදලා දීන්නේ මෙන්න මේ වගේ එකක්. එයාට අවශ්‍ය ඔක්කොම මොනිටරින් ටික කරනවා ડોක්ටර්ගේ අදාළ තැන ඉඳන් රෝගේ ගාවට යන්නේ නැතුව. උපදෙස් ලබා ගැනීම. මම කිව්වේ උපදෙස් ලබා ගන්න පුළුවන් දුරස්ත ශල්‍ය කරනවා. මේකත් අර වගේම තමයි උපදෙස් ලබා ගන්නවා වගේ ෆස්ට් එයිඩ් දෙනවා වගේම ශල්‍ය කර්ම කරන්න පුළුවන් ඔන්ලයින්. මේවා හැබැයි ડોක්ටර් කෙනෙක් ඉන්න ඕනේ හැමෝටම කරන්න බෑ. දුරස්ත පුහුණුව මේක ගොඩක් වැදගත් වෙනවා මෙඩිකල් ස්ටුඩන්ට්ස් රට. ඊළඟ කාරණේ තමයි කුෂිකර්මාන්ත එදුවු. කුෂිකර්මාන්ත එදුවුම් අපි බලමු මොනවද කියලා. කාලගිනුම් මිනුම් යන්ත්‍ර ගොඩාක් වැදගත් වෙනවා. වහින්න ඒ දේවල් දැනගන්න, කාතුලගේ දිශාව, සුලගේ වේගය ගැන දැනගන්න කාලගිනු මිනුම් යන්ත්‍ර, සුවංකය කුකුමි පාලන යන්ත්‍ර. මේ වගේ ඔයාලා තේරෙනවා මේවා කියවලා බලන්න හොඳට. මේක ඇත්තටම තේරුම් ගන්න දෙයක් නෑ. අයිටි ගැන නම් ඇත්ත මේ දේවල් සාමාන්‍ය සයන්ස් මං කියන්නේ. බබා වගා විවේ තත්ත්වමය යන්ත්‍ර. ඒ කියන්නේ පසේ තෙතමනය ඒ දේවල් මනින යන්ත්‍ර තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්නේ. ස්වංකීය ජල සැපයුම් කොච්චර ප්‍රමාණයක්, තප්පරයකට කොච්චර මිලිමීටර ප්‍රමාණයක් දෙනවද කියන එක මේව ගල්ලා මෙයා පවා දන්නවා. ස්වංකීය වල්පෑ ඉවත්කරණය, රොබෝට් තාක්ෂණයේ පැරසිටි වීම, මම හිතන්නේ මේ දේවල් ගැන විතරම දන්නවා. හරි. ඊළඟට තමයි සත්ත ගොබ්බර සායජයුම්. තත්ත්ව පාලනය එක ගුවන් විදුලි සංඥා හැදෙනු උපකරණය. ඒ කියන්නේ
RFID එක රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆයින් ඩිවයිස් එක සතාට කියන්නේ මොකද දැන් පිටමුකෝ සතෙක් කියන්නේ සතාට මේ ඩිවයිස් එක අපි හයි කරනවා. හයි කරලා පස්සේ එයා කොහෙද ඉන්නේ මොකද කරන්නේ යාගේ විස්තර මොනවද කියන ඔක්කොම RFID එකේ මගින් දැනගන්න පුළුවන්. අපිට සතා නැතුණත් ඉලෙසින් හොයාගන්න පුළුවන් මේ RFID එක මාර්ගයෙන්. ඊළඟ එක තමයි තත්ත්ව පාලනය. අපි දන්නවා කිරිවල තත්ත්වය, ජල ප්‍රමාණය, මේ වගේ දේවල් බලාගන්න තමයි තත්ත්ව පාලනය කියන්නේ. ආරක්ෂාව සඳහා, ගෝපලයේ ආරක්ෂාව සඳහා CCTV, ගොඩක් දුර CCTV කැමරා, වෙන තැනක ඉඳන් වුණත් මොිට ගන්න පුළුවන් CCTV කැමරා, මේ වගේ දේවල්. ඊට පස්සේ දීවල කර්මාන්තයේදී. මේකෙත් ගොඩක් වැදගත් වෙනවා. මොකද දීවල යන්න සුදුසුද? මේ වෙලාවේ සුලංගියේ වේගය කීයද? අන්න ඒ වගේ දේවල් වලට දීවර යාත්‍රාවලදී පරිගණක වලට දත්ත ලබා ගන්නවා. ඊළඟ කරුණ තමයි කර්මාන්ත සදා ව්‍යාපාර සදා යදෝ. හරි. දැන් ඔයා හිතන්නකෝ ඉස්සර අතින්නේ ඔක්කොම කරේ බීම බෝතලයක් හදුවත් ඔක්කොම අතින් කරේ. දැන් හැමදේම මැෂින් තියෙනවා. මේ මැෂින් වැඩ කරන්නේ නිකන් වැඩ කරන්නේ නැහැ. ඒ කම්පියුටර් මොකයි කම්පියුටින් එකෙන් තමයි ඒවා ඔක්කොම වැඩ කරන්නේ. සිස්ටම් එකකින් තමයි වැඩ කරන්නේ. ඔය ඒවා ගැන දන්නවා. හරි. යෝබෝ රන්තය උදාගෙන ඉමේදී වාසි. පැය 24ම සේවය, වෙහෙස නොවීම, කාර්යක්ෂම බව, නිර්වදතාවය, පිරිසිදු බව. හරි. නිෂ්පාදනයේදී නවික මේ පරිගණක නිෂ්පාදනයේ ඇසුරුම් කරන එක භාණ්ඩ ඇසිරීමේ ගොඩාක් තැන්වලදී මේක පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ e-bank මේක ගොඩාක් වැදගත්. ඒ කියන්නේ online banking, ATM machine, ඒ දේවල් වගේ තමයි e-banking කියන්නේ. මේක ගොඩාක් අපේ කාලය ඉදිරි කරනවා. ඒ වගේ අපිට ගොඩාක් වාසි තියෙනවා. මම මේව ගැන ගොඩාක් කතා කරන්න නැති ඒවා ඔයාල දන්න දේවල්. දැන් මේ online shopping මම ඔයාලට කියන්න ඕනේ නැහැ. ඔන්ලයින් ෂොපින් කම ඔයා ගොඩක් දේවල් දන්නවා. සමහර අය කරලා තියෙනවා. එතකොට ඊටමත් ලේසි කාලේ ඉතිරි කාර්යක්ෂමයි මේ දේවල් පාවිච්චි කරන එක. මම ඉතින් ගොඩක් දේවල් කියන්නේ නැත්නම් අපිට ගොඩාක් කම්ප්ලෙක්ස් දේවල් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. ගමනාගමනයේ සඳහා ට්‍රැෆික් ලයිට්, CCTV කියවම තින් ඔයා දන්නවා. CCTV වලින් පුළුවන් පොලිසියට මොනිටර් කරන්න, ට්‍රැෆික් ලයිට් වලින් ට්‍රැෆික් කන්ට්‍රෝල් වෙනවා. හැදිරුම්පත් සංකේත ක්‍රමය මේක තියෙනවා මෙන්න මේකේ. කියන්නේ ඔයා දැකලා ඇති සමහරට හයිවේ එකේ හැමෝම සල්ලි pay කරන්නේ නැහැ. එයාලට සමහර අයට already pay කරපු කාඩ් එකක් තියෙනවා, ATM කාඩ් එකක් වගේ. එයා හයිවේ එකකින් යද්දී ඒ කාඩ් එක ඇල්ලුවට පස්සේ ඒ කාඩ් එකට ඔටෝමැටිකලි ගේට් එක ඇරෙනවා. ඒක තමයි මේ හැදිරුම් සංකේත ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ විනෝදාසාදය. සෝෂල් මීඩියා කිව්වම මේක ගොඩාක් කට්ටිය දන්නවා. සෝෂල් මීඩියා මේ කැමරා, මොබයිල්, ස්මාර්ට්ෆෝන්, සන්තර්ජාලය හරහා ගේමින්, පරිගණක ක්‍රීඩා, චිත්‍රපට ගොඩාක් දේවල් තියෙනවා මේ විනෝදාස්වාදය හා විවේකී සහ කම ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් එක රිලීස් කරන්න මේක පාවිච්චි කරනවා. හරි. ඊළඟ කරුණ තමයි තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල. වලු මේ නොතේරෙන දෙයක් තියුණා මට කතා කරන්න. මං හිතන්නේ මේ නොතේරෙන දෙයක් ඇති කියලා. මොකද තනි කරම තියරි තියන්නේ අපි එදිනදා ජීවිතේ දන්න දේවල්. මොනවද අනිස්විතකව? දැන් මං කිව්වා පරිග ගොඩක්. දැන් මම මේ කරුණු ගොඩාක් කිව්වා. කිව්වට ඉස්කෝලේ ළමයි ගොඩාක් පාවිච්චි කරන මේ විනෝදාස්වාදය හා යෙදීම් කියන ඒකම තමයි. කියන්නේ ඔන්ලයින් ගේම් ගහනවා, Facebook අන්තර්ජාලය උන්ට වඩා වැඩි, කියන්නේ සමාජ මාධ්‍ය වල වැඩි, අන්න ඒ වගේ දේවල් ඇබ්බැහිවීමක් වෙනවා. ඇබ්බැහි වෙලා එහෙම මැරුණ අය පවා ඉන්නවා මානසික ආතතිය. සමාජ ජාල තුල නොගැලපෙන මිතුරන් ඇසුරට පත් වෙනවා. දැන් අපිට නම් අපේ වයසන නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි එල්ඩර්ස් නම් අපේ ස්කෝල් ළමයිට අම්මා තාත්තා කිසිම මොනිටරින්ග් එකක් නැතුව දුන්නොත් පස්සේ යා එක එක දේවල් වලට යොමු වෙනවා. සමහර ඩ්‍රග්ස් වලට පවා යනවා මේ එක එක මිනිසුන්ගේ ආශ්‍රය හින්දා. අන්තර්ජාලයේ විධිමත් භාවිතය නොගැමිති පරිගණක වෛරස් නිසා පරිගණක ක්‍රියා වෙන. හරි. අදනම් කම්පියුටර් වෛරස් තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා ක්ලික් ඇඩ්ස් එනවා මේක ක්ලික් කරන්න කියලා. දන්නදෝ ක්ලික් කරනවා. ක්ලික් කරන පස්සේ වෛරස් එකක් එන්න පුළුවන් මැෂින් එකට. අන්නේ වගේ ඒවා. ඒ කියන්නේ ඇබ්බැහි වෙන්න පුළුවන්, නොගලපෙන දේවල් ගන්න පුළුවන්, වෛරස් එන්න පුළුවන් කම්පියුටර් එකට. මේ මං කියන නොගලපෙන පිටු
ඒවල් සමඟ රේ ඒ දේවල් වැඩි වෙන්නේ ඔන්න ඔය වගේ දේවල් ඉන්න තමා. එතකොට අන්තර්ජාලය හරහා හොඳ දේවල් වගේම නරක දේවලුත් තියෙනවා. එතකොට අපි මේ දේවල් තේරුම්ගෙන ජීවත් වෙන්න ඕනේ. මම හිතනවා අද පාඩම වල තේරුණා කියලා ඊළඟ එක නම් මෙච්චර බෝරින් නෑ. පරිගණකේ පරිණාමය කම්පියුටර් ඇඩ්වේෂන් එක ඊළඟක මම පොඩ්ඩක් මේක දිගට කරනවා. මොකද මේක ගොඩක් වැදගත්. මේක දැනගන්න ඕනේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මගේ වීඩියෝස් වල කමෙන්ට් කරන්න. හරි, thank you.